ඔබත් කැබිනි අම්මා කෙනෙක්ට දානයක් දෙන්න කලින් මේ ගැන ටිකක් හිතන්න. දනට පිනට කැමති ඔබ ඔබ හැම දිනාටම මේ වීඩියෝව ගොඩක් වැදගත් වේවි. ඒ නිසා අනිවාර්යෙන් මේ වීඩියෝ එක මුල ඉඳන් අවසන් වෙනකම් බලන්න. හිතු මනාපෙට ගැබිනි අම්මා කෙනෙක්ට ඕනෑම දෙයක් දන් දෙන්නේ නැතිව හරියට දානයක් දෙන්නේ කොහොමද කියන එක තමයි මේ වීඩියෝ එකෙන් අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ගර්භණී අම්මා කෙනෙක් කියලා කියන්නේ මේ ලෝකේ එළියවත් දැකලා නැති ජීවයක් කුසේ තියාගෙන විවිධාකාර අපහසුතා මැද ජීවත් වෙන අපූරු කාන්තාවක්. ඉතින් මේ වගේ අම්මා කෙනෙක්ගේ බඩ පුරවන්නට කෑම වේලක් දෙන එක ලොකු පිනක්. මෙතනදී අද කාලේ කෑම බීම විතරක් නෙවෙයි ඇඳුම් පැළඳුම් අලුත් උපදින දරුවාට ඕන කරන නැපි ඩයපර් ක්‍රීම් සබන් වගේ දේවලුත් දන් දෙන්න ගොඩක් අය පුරුදු වෙලා තියෙනවා. මේ වීඩියෝ බලන ඔබත් ගැබිනි අම්මා කෙනෙක්ට කෑම වේලක් දෙන්න බලාපොරොත්තුෙන් ඉන්නවා නම් මෙන්න මේ ගැන ගොඩක් හිතන්න. ඒ තමයි අර කතාවට කියනවා වගේ දෙන්නම් වාලේ කෑමක් බීමක් දෙන්න යන්නට එපා. ගැබ්ගත් අම්මා කෙනෙක්ට ඔබ දෙන්න ඉන්න කෑම වේල ගොඩක් සැලකිල්ලෙන් ඕනෑකමෙන් පිළියෙල කරන්න. මොකද ඕනෙම ගර්භණී අම්මා කෙනෙක් කැමති රසයෙන් වගේම ගුණයෙන් පිරිච්ච කෑම කන්නයි. ගැබිනි අම්මා කෙනෙක්ට ඇඳුම් පැළඳුම් දෙද්දි අලුත් පිරිසිදු ඒවාම දෙන්න. ඒ වගේම අලුත උපදින දරුවාට ඕන කරන නැපි ඩයපර් ක්‍රීම් සබන් වගේ දේවල් දෙන්නටත් ඔබ බලාගෙන ඉන්නවා නම් හොඳ ප්‍රමිතියක් තියෙන ඒවම දෙන්න අමතක කරන්න එපා. ඔබ ගැබිනි අම්මා කෙනෙක්ට බෙහෙත් පෙති වගේ ඖෂධ දෙන්න හිතන් ඉන්නවා නම් අනිවාර්යෙන්ම වෛද්‍ය අනුමැතිය තියෙන දේවල් විතරක් අරන් දෙන්න. මේ වීඩියෝ බලන ඔබ සමහර විට වියපත් මවක් වන්නට පුළුවන්. නැත්නම් කාගේ හරි සහෝදරියක් වෙන්න පුළුවන්. ඉතින් ඔයත් දන්න කියන ගැබිනි අම්මා කෙනෙක් ඉන්නවා නම් ඇය වෙනුවෙන් විශේෂ රසවත් කෑම වේලක් ඔයාගේ අතින්ම හදලා දෙන්න. කෑම වේලක් හරි ඒ අම්මට ඕන කරන වෙනත් මොනව හරි දන් දෙනවා නම් කලින් කියපු කාරණාවන් අමතක කරන්න එපා.